සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ෆොටෝග්‍රැෆි ලෝකේ අලුත්ම නැත්තම් හොටස්ම ටොපික් එක තමයි මිරර්ලස්. ඉතින් කවුරු හරි මිරර්ලස් කැමරා එකක් EVF එකක් එක්ක ගන්නවා නම් දැනට මාකට් එකේ තියෙන ලාභම කැමරා එක වෙන්නේ Canon EOS M50 Mirrorless APS-C කැමරා එක. දැනට මේ M50 කැමරා එක ලෝකේ ගොඩක් විකිනෙන සහ ප්‍රසිද්ධ කැමරා එකක් කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. නමුත් මීට දින කිහිපයකට ඉස්සෙල්ලා Canon සමාගම මේ M50 කැමරා එකේ අලුත්ම වර්ෂන් එක විදිහට Canon EOS M50 Mark II කියලා අලුත් කැමරා එකක් ලෝකෙට හඳුන්වලා දුන්නා. නමුත් මේ M50 Mark II කැමරා එක ඇත්තටම මේ ඔරිජිනල් M50 කැමරා එකේ රීප්ලේස්මන්ට් කැමරා එකක්ද? ඉතින් අද අපි කතා කරන්නේ මේ Canon EOS M50 Mark II අලුත්ම mirrorless APS-C කැමරා එක ගැන. Right, ඉතින් මම මේ අලුත් කැමරා එක ගැන නිකම්ම කතා කරනකොට මම හිතුවා මේක පරණ M50 first version එකත් එක්ක compare කරලා මේකේ details ඔයාලට කියන්න. ඇත්තටම අපි මීට ඉස්සෙල්ලා video එකකින් මේ Canon M50 mirrorless කැමරා එක ගැන වෙනම කතා කරා. ඉතින් ඔයාලා මේ video එක බැලුවේ නැත්නම් මේ උඩ තියෙන link එක click කරලා ඔයාට මේ video එක බලන්න පුළුවන්. මොකද මේකේ අපි in detail මේ කැමරා එකේ හොඳ සහ නරක සහ හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලම මේ M50 Mark II කැමරා එක මේ පරණ M50 එමත් නැත්නම් first version එකත් එක්ක කතා කරොත් මේකේ physical body එකේ කිසිම change එකක් නැහැ. ඒ කියන්නේ M50 එකේ සහ මේ M50 Mark II එක එකම විදිහට තමයි තියෙන්නේ, කිසිම change එකක් නැහැ. මේකේ image sensor එක ගත්තොත් එහෙම මේ දෙකටම තියෙන්නේ 24.1 megapixel APS-C CMOS sensor එකක්. ඉතින් මේකෙත් කිසිම වෙනසක් නැහැ. ඊට අමතරව මේකේ images process කරන්න මේ දෙකටම තියෙන්නේ Canon ලගේ ඩිජික් 8 කියන ඉමේජ් ප්‍රොසෙසර් එක. ඉතින් මේ ප්‍රොසෙසර් එක ටිකක් කේපබල් ප්‍රොසෙසර් එකක්. මොකද මේ වගේ ප්‍රොසෙසර් තමයි සාමාන්‍යයෙන් Canon ලගේ 90D වගේ ටිකක් high end කැමරාස් වලත් එන්නේ. නමුත් ඩිජික් 8 නෙමෙයි මේගොල්ලන්ගේ තියෙන high end ප්‍රොසෙසර් එක. මොකද දැනට තියෙන high end ප්‍රොසෙසර් එක වෙන්නේ 1DX Mark 3, R5, R6 වගේ කැමරාස් වල එන ඩිජික් X එහෙමත් නැත්නම් 10 කියන ප්‍රොසෙසර් එක. ඊට අමතරව මේ කැමරා දෙකටම 100 to 25600 native ISO range එකක් තියෙනවා. මේක ඔයගලන්ට expand කරගන්නත් පුළුවන් 51200 වෙනකන්. ඉතින් ඒකෙත් වෙනසක් නැහැ මේ කැමරා දෙකේ. ඊට අමතරව මේ කැමරා දෙකටම maximum shutter speed එක 1/4000th of a second speed එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ කැමරාස් දෙකේ continuous shooting capabilities ගැන කතා කරොත් මේ කැමරා දෙකටම 10 frames per second shoot කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් burst rate එකකින් shoot කරන්න පුළුවන්. හැබැයි one shot mode එකේදී විතරයි. මේ mode එකේ ඔයගොල්ලෝ shoot කරනකොට මේ 10 frames per second වලින් ඔයගලන්ට මේ කැමරා දෙකේම 33 frames ගන්න පුළුවන් ඔයගලන්ගේ buffer එක fill වෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි ඔයගොල්ලෝ continuous focus mode එකට, එහෙමත් නැත්නම් servo mode එකට දැම්මොත් මේ burst rate එක අඩු වෙනවා 7.4 frames per second වලට. ඉතින් මේ speed එකේදී ඔයගලන්ට JPEG images 47ක් ගන්න පුළුවන් buffer එක fill වෙන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි මේ කැමරා දෙකේ video features ගැන කතා කරොත් මේ කැමරා දෙකටම 4K 24p එහෙමත් නැත්නම් 24 frames වලින් record කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ කැමරා දෙකේම ඔයගොල්ලෝ 4K record කරනවා නම් මේ image එක, කියන්නේ ඔයගොල්ලෝ ගන්න video frame එක 1.6 times වලින් crop වෙනවා මේ ඔයගොල්ලෝ පාවිච්චි කරන APS-C crop sensor එකේ තියෙන crop එකටත් අමතරව. ඉතින් ඒකින්ද ගොඩක් heavy crop එකක් එනවා ඔයගොල්ලෝ මේකේ මොකක් හරි lens එකක් දාලා පාවිච්චි කරද්දි. ඊට අමතරව මේකටත් වඩා තියෙන තව ලොකු ප්‍රශ්නයක් තමයි Canon ලගේ famous dual pixel autofocus system එක වැඩ කරන්නේ නැහැ ඔයගොල්ලෝ 4K වලින් වීඩියෝ රෙකෝඩ් කරද්දි. normal contrast detection autofocus system එකක් විතරයි තියෙන්නේ 4K වලින් රෙකෝඩ් කරද්දි. ඉතින් ඒක එච්චරම හොඳ focus system එකක් නෙමේ. සාමාන්‍යයෙන් focus කරගන්න ටිකක් වෙලා යනවා, focus hunt කරනවා වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් ඔයගලන්ට full HD, ඒ කියන්නේ 1080p resolution එකෙන් 60 frames per second වෙනකම් මේ කැමරා දෙකේම රෙකෝඩ් කරන්න පුළුවන්.
Canon ලගේ dual pixel autofocus system එකත් එක්ක. ඊට අමතරව මේ කැමරා දෙකටම videos වලට වැදගත් වෙන 3.5 mm microphone jack එකක් තියෙනවා. ඔගලන්ට audio source එකක්, ඒ කියන්නේ mic එකක් හරි wireless mic එකක් වගේ දෙයක් මේකට insert කරගන්න පුළුවන්. නමුත් මේ කැමරා දෙකටම headphone jack එකක් ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කැමරා දෙකේ, ඒ කියන්නේ M50 එකේ සහ M50 Mark II එකේ outer appearance එකේ නැත්නම් physical body එකේ කිසිම change එකක් වෙලා නැහැ මේ අලුත් කැමරා එකේ. ඊට පස්සේ අපි මේ කැමරා දෙකේ focus system එක ගැන කතා කරොත් මේ කැමරා දෙකටම contrast detection autofocus points 143ක් සහ face detection autofocus points 99ක් තියෙනවා. ඉතින් focus system එකෙත් එච්චර කියන්නේ focus points ගානේ වෙනසක් වෙලා නැහැ මේ කැමරා දෙකේ. ඒකල මේ කැමරාස් දෙකේ autofocus sensitivity එක ගැන කතා කරොත්, ඒ කියන්නේ කොච්චර අඳුරේදී සහ කොච්චර brightness level එකේදී autofocus කරගැනීමේ හැකියාව තියෙනවද කිව්වොත් මේ කැමරා දෙකටම නැවතත් එකම විදිහට -2 EV ඉඳන් +18 exposure value එකක් වෙනකම් මේ range එකක් ඇතුලේ focus කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව මේ කැමරා එකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ dual pixel autofocus system එක තියෙනවා. ඕගොල්ලෝ මේකේ පාවිච්චි කරද්දී ඉතින් සාමාන්‍යයෙන් videography කරන ඕනෙක් කෙනෙක් දන්නවා Canon ලගේ dual pixel autofocus system එක ගොඩක් famous මේ focus system එකක්. හැබැයි Canon ලා ඒගොල්ලන්ගේ අලුත් කැමරාස් වල especially R5 R6 වගේ කැමරාස් වල dual pixel AF2 කියලා අලුත් system එකක් introduce කරා. නමුත් මේ system එක මේ M50 Mark II කැමරා එකේ include වෙලා නැහැ. අර පරණ first version එකේ dual pixel autofocus එකම තමයි තියෙන්නේ M50 original කැමරා එකේ වගේ. ඉතින් එතනත් වෙනසක් වෙලා නැහැ. Right. අපි ඊට පස්සේ mirrorless කැමරා එකේ especially මේ කැමරා එකේ තියෙන විශේෂත්වය වෙන electronic viewfinder එක ගැන කතා කරොත් මේකට 0.39 inches size එකේ electronic viewfinder එකක් තියෙනවා. 2.36 million dot resolution එකක් එක්ක. ඉතින් ඒක හොඳ දෙයක්. ඊට අමතරව මේ viewfinder එකෙන් ඕගලන්ට පේන image එක lens එකෙන් පේන. එහෙමත් නැත්නම් sensor readout එකේ 100% coverage එකක්. ඉතින් මේ කැමරා දෙකේම ඒක වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ අපි මේ කැමරා එකේ back LCD screen එක ගැන කතා කරොත් මේ කැමරාස් දෙකටම 3 inches 1,040,000 dot resolution එකක් තියෙන fully articulating touch screen එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ කැමරා දෙකේම මේක ගොඩක් ලොකු advantage එකක්. මේ articulating touch screen එක especially මේ කැමරා එක ගොඩක් famous bloggers ලා vlogging වගේ කරන කට්ටිය ගාව මේ කැමරා එක ගොඩක් famous. ඉතින් Canon ලා මේ කැමරා එකට අමතරව M6 Mark II කියලා මේකට වඩා ටිකක් high end mirrorless කැමරා එකකුත් introduce කරා මේ APS-C market එකේ. නමුත් මේ M6 Mark II එකටවත් ඇත්තටම කිව්වොත් මේ විදිහේ fully articulating screen එකක් නැහැ. M6 Mark II එකේ තියෙන්නේ උඩට flip වෙන screen එකක් විතරයි. නමුත් මේ M50 එකේ සහ මේ M50 Mark II කියන මේ අලුත් කැමරා මේ දෙකටම fully articulating screen එකක් තියෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි especially ඔයගොල්ලෝ තනියෙන් වැඩ කරන කෙනෙක් නම්. ඊට අමතරව මේ කැමරා දෙකටම built-in flash එකක් තියෙනවා. ඉතින් ඕගලන්ට මේ flash එක පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි ගොඩක් අඳුරු අවස්ථාවක වෙන කරන්න කිසිම දෙයක් නැත්නම් මේ flash එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම නම් සාමාන්‍යයෙන් මේ built-in flashes පාවිච්චි කරන්නෙම නැහැ කවදාකවත්. ඊට අමතරව Canon ලගේ entry level cameras වල especially DSLR line එකේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ මේ flash hot shoe එකේ තියෙන flash sync pin එක අයින් කරලා තිනවා. උදාහරණයක් වශයෙන් අපි 200D Mark II, 3000D මේ වගේ කැමරා ඔක්කොම ගත්තොත් මේ entry level DSLR line එකේ මේ කැමරා හැම එකකම වගේම මේ flash hot shoe එකේ sync pin එක අයින් කරලා තිනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ඔගොල්ලෝ මේ කැමරා එකට external flash එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම Canon ලගේ ETTL feature එක support කරන flash එකක් පාවිච්චි කරන්න වෙනවා. නමුත් මේ M50 එකේ සහ මේ M50 Mark II එකේ flash hot shoe එකේ මේ sync pin එක මේගොල්ලෝ ඒක remove කරලා නැහැ. ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට ETTL විතරක් නෙමේ manual flash එකක් උනත් මේ කැමරා එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක හොඳ දෙයක්. ඊට අමතරව මේ කැමරා දෙකටම තියෙන්නේ සිංගල් SD කාඩ් ස්ලොට් එකක්. ඉතින් මේකට ඔයගොල්ලන්ට UHS-1 කාඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ කැමරා දෙකේම. ඒකත් වෙනසක් වෙලා නැහැ. ඊට අමතරව මේකේ ඉන්පුට්ස් ගැන කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට HDMI Type D micro port එකක් තියෙනවා, USB B type port එකක් තියෙනවා. ඊට අමතරව මේ කැමරා දෙකටම Wi-Fi සහ Bluetooth capabilities තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් ඔයගොල්ලන්ගේ Android iOS ෆෝන් එකෙන් වගේ Canon Connect app එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මේ කැමරාව රිමෝට්ලි කන්ට්‍රෝල් කරන්න වගේ දේවල් වුණත් කරන්න පුළුවන්.
ඊට අමතරව අපි මේ කැමරා එකේ බැටරිය ගැන කතා කරොත් මේ කැමරා දෙකම පාවිච්චි කරන්නේ Canon ලගේ entry level බැටරියක් වෙන LPE 12 කියන බැටරිය එක. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම අපි මේ Canon M50 එකේ review එක කරන වෙලාවෙත් මේකේ battery life එක නම් එච්චර හොඳ level එකක තිබුණේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මේ කැමරාව ගන්නවා නම් අනිවාර්යයෙන්ම additional බැටරියක් හෝ බැටරි දෙකක්වත් ගන්න මේ කැමරා එක පාවිච්චි කරනවා නම්. ඉතින් මේ කැමරා දෙකේම සීපා රේටින් එක 90 සාමාන්‍යයෙන් ෂොට්ස් 250ක් 305ක් වගේ අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ කැමරා දෙකේ. ඉතින් මේක DSLR කැමරා එකක් එක්ක ඕගොල්ලෝ කම්පයර් කරොත් තාම mirrorless මේ entry level කැමරා එකකට තියෙන පොඩි disadvantage එකක්. මොකද DSLR කැමරා වල මීට වඩා ගොඩක් ලොකු battery life එකක් තියෙනවා. ඊට අමතරව mirrorless cameras වලට එන USB charging capabilities මේ කැමරා දෙකෙන් එකකටවත් නැහැ. ඉතින් ඒකත් පොඩි දෙයක් මතක තියාගන්න. ඕගොල්ලෝ මේ කැමරා එක ගන්නවා නම් මොකද අනිවාර්යයෙන්ම මයිසල කිව්වා වගේ බැටරි එකක් හෝ ඇඩිෂනල් බැටරි දෙකක්වත් තියාගන්න මේ කැමරා එක පාවිච්චි කරද්දි. ඊට අමතරව මේ කැමරා එක ඕගොල්ලෝ මිලදී ගන්නකොට හම් වෙන කිට් ලෙන්ස් එක වෙනස් වෙන්නේ නැහැ මේ M50 එකේ හෝ M50 Mark II එක මිලදී ගන්නකොට. මේ කැමරා දෙකටම ඕගොල්ලන්ට හම් වෙන්නේ 15 to 45mm f3.5 to 6.3 variable aperture එකක් එක්ක තියෙන ලෙන්ස් එකක් තමයි මිලදී ගන්නකොට කිට් ලෙන්ස් එක වශයෙන් හම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම මේක මේ Canon ලගේ APS-C mirrorless cameras වල තියෙන පොඩි ප්‍රශ්නයක්. මම මේක මීට ඉස්සෙල්ලත් කියලා තිනවා. මොකද මේ APS-C mirrorless line එකේ Canon ලගේ මේගොල්ලන්ගේ ලෙන්ස් මවුන්ට් එක ඇවිල්ලා EFM කියන ලෙන්ස් මවුන්ට් එක. නමුත් ඕගලන්ට මේ ලෙන්ස් මවුන්ට් එකට ඇඩැප්ටර් එකක් දාලා ඕගලන්ට Canon ලගේ DSLR ලයින් එකේ තියෙන EF lenses කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Canon ලගේ high end range එක එහෙමත් නැත්නම් full frame mirrorless කැමරා වලට එන RF lenses මේ EFM mount එකට adapter එකක්වත් දාලා පාවිච්චි කරන්න බෑ. ඉතින් Canon ලගේ ගොඩක් advanced lenses තමයි මේ EF වලට වඩා මේ RF line එක, කියන්නේ full frame mirrorless කැමරා වලට release වෙන්නේ. නමුත් මේ lenses වල advantage එක ඔයගලන්ට මේ කැමරා එකේ ගන්න බෑ. ඉතින් ඒක පොඩි දෙයක් මතක තියාගන්න. අනිත් දේ තමයි Canon ලා ගොඩක් අලුත් cameras මේ M series එකේ release කරාට, එහෙමත් නැත්නම් mirrorless APS-C cameras වල අලුත් cameras release කරාට මේ camera release කරන speed එකට මේ EFM mount එකේ lenses release කරන්නේ නැහැ. නමුත් ඕගලන්ට සාමාන්‍යයෙන් තෝරගන්න lenses options කිහිපයක් තියෙනවා. නමුත් ගොඩක් ලොකු option එකක් ඕගලන්ට නැහැ. මේක උදාහරණයක් වශයෙන් අපි Nikon සහ Sony වගේ සමාගමක් එක්ක බැලුවොත් එහෙම ඒගොල්ලෝ එකම lens mount එක Nikon ලගේ Z mount එක තමයි ඒගොල්ලන්ගේ APS-C සහ full frame වලටත් තියෙන්නේ. Sony ලගේ E mount එක තමයි ඒගොල්ලන්ගේ APS-C සහ full frame කියන කැමරා වර්ග දෙකටම තියෙන්නේ. එතකොට ඕගලන්ට full frame lens එකක් උනත් මේ APS-C body එකට දාලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ Canon ලගේ ඔයගලන්ට RF mount එකේ තියෙන lens එකක් දාලා මේ EFM mount එකේ පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒක පොඩි disadvantage එකක්. Right. ඉතින් අපි කතා කරා මේ කැමරා දෙකේ එක එක features ගැන. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයක්ම වගේ මේ original Canon M50 එකට සමාන විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මොනවද මේ අලුත් M50 Mark II කැමරා එකේ ඉම්ප්‍රූව් කරලා තියෙන්නේ? ඇත්තම කිව්වොත් මේගොල්ලෝ දේවල් 6ක් ඉම්ප්‍රූව් කරලා තිනවා මේ M50 Mark II එකේ. පළවෙනිම දේ තමයි ඔටෝ ફોකස් පර්ෆෝමන්ස් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. මොකද ઓරිජිනල් M50 එකේ i ඔටෝ ફોකස් එක තිබුණේ ඔයගොල්ලෝ ෆොටෝ ගන්නකොට සිංගල් ෂොට් මෝඩ් එකේදී විතරයි. නමුත් මේ අලුත් M50 Mark II කැමරා එකේට ඔයගොල්ලෝ සර්වර් මෝඩ් එකේ ෆොටෝ ගනිද්දිත් ඔයගලන්ට i ඔටෝ ફોකස් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව video mode එකේදීත් ඕගලන්ට i auto focus එක මේ M50 Mark II කැමරා එකේ පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ video mode එකේ i auto focus එක original first version එකේ M50 first version එකේ තිබුණේ නැති හින්දා. ඊට අමතරව reviews වල මම බැලුවා සාමාන්‍යයෙන් මේ M50 Mark II එකේ algorithm එක පොඩ්ඩක් improve කරලා තියෙනවා. ඒක හින්දා සාමාන්‍යයෙන් original first version M50 එකට වඩා සාමාන්‍යයෙන් subject එක ටිකක් දුරින් දෙද්දී උනත් face එක සහ eye එක detect කරනවා. I think
ෆෝකස් පොෆෝමන්ස් වල පොඩි ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා ඔරිජිනල් M50 එකත් එක්ක කම්පයර් කරද්දි මේ Mark 2 එකේ. ඊට අමතරව මේගොල්ලෝ ගොඩක් මේ කැමරා එක Vloggers ලට ඇපීල් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒකෙන් හින්දා මේගොල්ලෝ මේ කැමරා එකට vertical video shooting support කරන mode එකකුත් introduce කරලා තියෙනවා. ඒ කියන්නේ ඕගලන්ට කෙලින්ම මේක vertically set කරලි වෙරලා ඕගලන්ට Instagram එකට TikTok එකට වගේ videos කෙලින්ම මුදා හරින්න පුළුවන්. මොකද ඕගලන්ට orientations වෙනස් කරන්න ඕනේ නැති හින්දා. ඉතින් ඒකත් පොඩි improvement එකක් මේ M50 Mark 2 එකේ. ඊට අමතරව specially ඕගොල්ලෝ self recording වගේ දේවල් කරනවා නම් vlogging වගේ වැඩ කරනවා නම් දැන් මේ M50 Mark 2 එකේ ඔයගොල්ලෝ screen එක තනිකර flip කරපුවාම record button එකක් screen එකේ include වෙනවා. ඒ කියන්නේ ඔයගලන්ට වෙනම record button එක හොය හොය ඔබ ඔබ ඉන්න ඕනේ නැහැ. කෙලින්ම screen එකේ තියෙන record button එක ඔබලා ඔයගලන්ට recording පටන් ගන්න පුළුවන්. ඊට අමතරව මේ vlogging කට්ටියට තව පහසු වෙන විදිහට recording self timer එකක් උනත් මේගොල්ලෝ introduce කරලා තිනවා. ඒ කියන්නේ තප්පර 2කින් හරි 10කින් වගේ පොඩි delay එකක් කරලා ඔයගලන්ට recording එක පටන් ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට record එක ගහලා නැවත ඔයගලන්ගේ තැනට ගිහිල්ලා set වෙලා මේ රෙකෝඩින් එක කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි ඉම්ප්‍රූවමන්ට් එකකුත් මෙතන කරලා තියෙනවා මේ ස්ක්‍රීන් එකට රෙකෝඩ් බටන් එක ඉන්ට්‍රොඩියුස් කිරීමෙන්. ඊට අමතරව මේ කැමරා එක M50 Mark 2 එක ඕගලන්ට හයි ක්වොලිටි වෙබ් කැම් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් USB through EOS වෙබ් කැම් යුටිලිටි සොෆ්ට්වෙයාර් එක ආධාරයෙන්. ඊට අමතරව ඕගලන්ට මේ කැමරා එකෙන් ක්ලීන් HDMI අවුට් එකක් උනත් ගන්න පුළුවන් ඕගොල්ලෝ ගන්න කැප්චර් කාඩ් එකකට එහෙමත් නැත්නම් කම්පියුටර් එකකට වගේ. ඉතින් ඒකින්ද මේ කැමරා එක කෙලින්ම කම්පියුටර් එකකට කනෙක්ට් කරන්නත් පුළුවන්. ලයිව් ස්ට්‍රීමින් එකක් වගේ දෙයක් කරනවා නම් එහෙමත් නැත්නම් Zoom interview එකක් වගේ කරනවා නම් වෙබ් කැම් එකක් විදිහට කෙලින්ම මේ M50 Mark 2 කැමරා එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තව පස්වෙනි ෆීචර් එක විදිහට මේගොල්ලෝ ඉන්ට්‍රඩියුස් කරලා තියෙන්නේ wirelessly ඕගොල්ලන්ට මේ කැමරා එකට Wi-Fi connectivity එකක් ආධාරයෙන් කිසිම වෙන external device එකක් උපයෝගී කරගන්න නැතුව YouTube එකට live stream කරන්න පුළුවන් මේ M50 Mark 2 එක පාවිච්චි කරලා. හැබැයි මේකට ඕගොල්ලන්ට phone එකෙන් හරි වෙනම තියෙන router එකකින් හරි මොකක් හරි විදිහකට Wi-Fi connection එකකට connect වෙන්නනවා M50 Mark 2 එකත් එක්ක. ඊට පස්සේ තමයි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ channel එකේ YouTube එකට directly camera එකෙන් ඕගොල්ලන්ට live streams කරන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව 6 වෙනි අප්ඩේට් එක විදිහට මේගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ ඕගොල්ලෝ EVF එක බලන ගමන් ඕගොල්ලන්ට ස්ක්‍රීන් එක ටච් කරලා ඉවරලා focus point select කරගන්න දැන් හැකියාව තියෙනවා. auto focus එක ඒ කියන්නේ subject එකට tap කරලා ඉවරලා screen එක tap කරලා ඕගලන්ට focus system එක මාරු කරගන්න එහෙමත් නැත්නම් point එක වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා මේ M50 Mark 2 එකේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ඉස්සෙල්ලා කියපු කාරණා 6 තමයි මේ M50 Mark 2 එකේ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේවා ඔක්කොම ඇත්තටම කිව්වොත් software updates. එහෙම නැත්නම් මේ කැමරා දෙකේ physical හරි hardware features වල හරි කිසිම දෙයක් change වෙලා නැහැ. ඇත්තම කිව්වොත් එහෙම Canon ලා මේකට ඒගොල්ලෝ කියලා තියෙනවා මේකේ physically ඒගොල්ලෝ කිසිම දෙයක් change කරේ නැත්තේ M50 එක ගොඩක් හොඳ සහ ගොඩක් හොඳ feedback තිබිච්ච කැමරා එකක් කියලා. නමුත් මම මේක එච්චරම agree වෙන්නේ නැහැ. මොකද Canon ලාට පුළුවන්කමක් තිබුණා physically ගොඩක් දේවල් change කරන්න මේ M50 Mark 2 අලුත් කැමරා එකේ. උදාහරණයක් වශයෙන් M50 එකට තියෙන්නේ single control wheel එකක්. ඉතින් මේගොල්ලන්ට back wheel එකක් වගේ දෙයක් introduce කරන්න තිබ්බා. ඊට අමතරව මේකේ තියෙන 1 card slot එකක් 2 මේ කියන්නේ 2 SD card slots introduce කරන්න තිබ්බා. ඊට අමතරව මේගොල්ලන්ට battery life එක improve කරන්න තිබ්බා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් මේගොල්ලන්ට physically මේ කැමරා එකේ improve කරන්න තිබ්බා. නමුත් මේ කැමරා එකේ ඒ විදිහේ කිසිම physical improvement එකක් හෝ hardware improvement එකක් වෙලා නැහැ. ඉතින් මෙතනදි ප්‍රශ්නේ එන්නේ ඇයි Canon ලා මේ වගේ අලුත් කැමරා එකක් release කරේ එහෙම නැතුව මේ පරණ M50 original version එකට ඇයි මේ software updates තියෙන firmware එකක් introduce කරේ නැත්තේ කියන එක. ඉතින් මේක ඇත්තටම කිව්වොත් එහෙම ලෝකයේ ගොඩක් කට්ටියගේ දෝෂ දර්ශනයට ලක් වෙච්ච දෙයක්. ඇයි Canon ලා මේ වගේ පොඩි improvement එකකට අලුත් කැමරා එකක් ඉන්ට්‍රඩියුස් කරේ කියලා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ M50 Mark 2 කැමරා එකේ ඇත්තටම කිව්වොත් එහෙම software update එකක් විතරයි තියෙන්නේ. නැත්තම් physically හෝ hardware අතින් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. ඉතින් ඇත්තටම මේ කැමරා එක ඕගොල්ලන්ට මිලදී ගන්න අවශ්‍යද? දැනට ඕගොල්ලෝ M50
30 කැමරා එකක් පාවිච්චි කරනවා නම් මම ඇත්තටම දකින්නේ නැහැ එච්චර ලොකු දෙයක් ඔගලන්ට ඒ කැමරා එක විකුණලා මේ කැමරා එක මිලදී ගන්න. නමුත් ඔගොල්ලෝ ගොඩක් වීඩියෝ පැත්තට බලනං සමහර විට මේ improve වෙච්ච auto focus performance එක සහ මේකේ වීඩියෝ වලට පොඩි පොඩි improvements එලා තියෙනවා. ඒක හින්දා සමහර වෙලාවට ඔගලන්ට මේ කැමරා එක අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් photography කරන කෙනෙකුට නම් ඇත්තටම කිව්වොත් එහෙම මේ දෙකේ ලොකු වෙනසක් හොයාගන්න නැහැ අර AF එකේ පොඩි improvement එක ඇරුණකොට. හැබැයි ඒ කෙසේ වුණත් මේ කැමරා දෙකේ අපි මිල ගැන කතා කරොත් ඇත්තටම මේ කැමරා දෙකේ ප්‍රයිස් එකේ වෙනස වෙන්නේ රුපියල් 10000කට අඩු මුදලකට වගේ ගාණක් තමයි ලංකාවේ ඉන්ට්‍රඩියුස් වුණාම. ඒත් එක්කම තව පොඩි පණිවිඩයක් තියෙනවා ඕගලන්ට කියන්න. දැන් ඕගලන්ට අපෙන් මේ Canon M50 කැමරාව සහ අනිකුත් Canon කැමරා සහ lenses මිලදී ගන්න පුළුවන් original Canon වගකීමත් එක්ක. ඉතින් මේ සම්බන්ධව ඕගලන්ට වැඩිදුර දැනගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා www.r2studio.store. එමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් අපේ ස්ටෝ එකට එන්න ජනජය සිටි එකේ. ඉතින් මම ආරාධනා කරනවා මේකත් චෙක් කරලා බලන්න කියලා. රයිට්. ඉතින් මේ වචන ටිකත් සමග මම හිතනවා ඔයගලන්ට පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා මේ Canon M50 Mark II කැමරා එකේ අලුත් ෆීචර්ස් මොනවද? පරණ ෆීචර්ස් මොනවද? M50 එකත් එක්ක කම්පයර් කරපුවාම මේකේ තියෙන දේවල් මොනවද කියලා. ඉතින් තව පොඩි ආරාධනාවක් කරන්න ඕනේ. ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද ඔයගොල්ලන්ගේ subscription වල support එකෙන් තමයි අපිට මේ channel එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වචන ටිකත් සමග මම අදට ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. මම රජිත් R2 Studio එකෙන්. හැමෝටම සුබ දවසක්.